ආයුබෝවන් සුබ දැස්සනක් දවසේ ප්‍රථම ප්‍රවෘත්ති විකාශය තුලින් මම යුගන්ති මයුරිකා ප්‍රථමයෙන් පුවත්සිරස්තල වත්මන් රජය දේශපාලන පරිගණීම් සිදු කරන හැ අගමැති කියයි සෑම දිනන යුගයක් මෙහි කරනවා සජිත්ගෙන් ප්‍රතිඥා වත්මන් රජය දූෂිතීන් රකින්න බවට බිමල්ගෙන් චෝදනා කුරුණෑගල දිස්ත්‍රික්කයේ ශස්ත්‍රීයත්වයේ මත පදනම් වූ පූර්ණ සංවර්ධනයක් සඳහා වන අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ සැලැස්ම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය පූර්ණ සහය පළ කර සිටිනවා. එම්බැල් සිරිපුර ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක් වෙමින් Sri Lanka Pudjana Pirmunin, Mahmativerinid, Tarankabadina, Pekshakange, Joya Tahuru Kirim Santaha Pavatun Labane, Janahamubala, but Janathipati, Gota Beracha Pakshamata, Kurunaka district Kane Nekuna. And work Kurunakale, Satyavadi, Kridankanate, Family Janathipati Barate, A city Janathawakin Himabune, Unusum Pilikanima. එමෙන්ම බැල්සිරිපුර ජනහමු සඳහා සහභාගී වූ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එහි සිටි ජනතාව මහත් හර්ෂයෙන් යුතුව පිළිගනු ලැබුවා. ඔවුන් සමග සුහද පිරිසඳරක නිරත වූ ජනාධිපතිවරයා ඔවුන්ගේ ගැටළු පිළිබඳව සාකච්ඡාවටද ලක් කළා. මහව ප්‍රදේශයේ ජනහමු සඳහා සහභාගී වූ ජනාධිපතිවරයා ප්‍රදේශයේ ජනතාවගෙන් ඔවුන්ගේ ගැටළු පිළිබඳව විමසා සිටියා. කෙසපිටකත් තම රජයක් තුළින් දේශපාලන පරිගණීම් සිදු නොකරන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. ඒ ඌව පරණගම ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක් වෙමින් ශ්‍රී ලංකා පුදුජන පෙරමුණේ ජය තහවුරු කිරීම සඳහා පවත්වනු ලබන ජන හමුවාලාවේ තවත් ජන හමුවක් ඌව පරණගම ප්‍රදේශයේ පැවතුනේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ සහභාගීත්වයෙන්. අපි කරපු වැඩවලට අමතර කිසි වැඩක් එක්සත් ජාතික පක්ෂයට කරන්න පුළුවන් කමක් තිබුණේ නැහැ බහුගිය ආණ්ඩුවට. උවමනාවක් තිබුණේ නැහැ. පාරවල් වේවා, ඉස්පිරිතාල වේවා, පාසල් වේවා, ඔවුන් අඩු ගානේ මහින්දෝදය විද්‍යාගාර 1000 අපි හදලා එකක්වත් වැඩියෙන් විවෘත කරගන්න ඔවුන්ට බැරි වුණා. හැබැයි යාලා උනන්දු වුණා මහින්දෝදය කියන කෑල්ල කපන්න. ඒ පරිගැණීම බොහොම ලස්සනට සාර්ථකව දෙගොල්ලම හවුලේ කරා. මොකද අපි පරිගැණීමක් කරන්න සූදානම් වෙන්නේ නැහැ. මොකද ඒක අපේ පුරුද්ද නෙමෙයි. අපිට ඒක කරන්න ගියොත් රටේ වැඩ කරන්නේ නැතුව ඒ සඳහාම අපේ කාලය යොදවන්න වේවි. නුතුම් කරපු වරදවල් යම් යම් අවස්ථාවලදී එළිදෙන උනාම ඒවා පිළිබඳව ඌට වග කියන්න සිද්ධ වෙනවා. මේ බණ්ඩාරවෙල ප්‍රදේශයේ පැවති ජන හමුව. අපි බලයට ආපු හැම අවස්ථාවකදීම රජයේ සේවකයව රැක්කා. අපි දාද විශ්‍රාමික රජයේ සේවකයා ආග්‍රහාර රක්ෂණ ප්‍රතිලාභ ලබා දීමේ වැඩපිළිවෙලට අපි කැබිනට් අනුමැතියක් ලබා ගත්තා. ඒ වගේම රජයේ සේවකීන්ට හා විශ්‍රාමිකීන්ට රජයේ රෝහල්වල විශේෂ වාට්ටු ඇති කර ගන්නත් අපි කටයුතු කරනවා. විශ්‍රාම වාට්ටුවේ තියෙන විෂමතාවයන් පිළිබඳ අවබෝධ කරගෙන එය නැවත සකස් කිරීම සඳහා ඒ විෂමතාවයන් නැති කිරීම සඳහා අවශ්‍ය වැඩපිළිවෙලත් අපි දියත් කරන්නට කටයුතු කරගෙන යනවා. සැවොම දිනවන ආර්ථික සමාජීය දේශපාලන සංස්කෘතියක් රට තුළ නිර්මාණය කරන බව සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඒ කැස්බෑව ප්‍රදේශයේ පැවති ජන හමුවකදී සමගි ජන බලවේගයෙන් මෙවර මහමැතිවරණයට තරඟව දින අපේක්ෂකීන්ගේ ජය තහවුරු කිරීම වෙනුවෙන් පැවැත්වෙන ජන හමු මාලාවේ තවත් ජන හමුවක් කැස්බෑව ප්‍රදේශයේදී පැවැත්වුණා. ඒ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් රටේ තිබෙන සුපුරුදු දේශපාලන සංස්කෘතිය තමයි කොටසක් දිනුම් කොටසක් පරාද. ඒ ක්‍රමය තමයි බොහෝ දුරට නිදහසෙන් පස්සේ අපේ රටේ ක්‍රියාත්මක වුණේ. මම විශේෂයෙන්ම ඔබතුමන්ට කියන්න කැමති සැමෝම දිනවල ඒ ආර්ථික සමාජීය දේශපාලන සංකල්පය අපි රට පුරාවටම දියත් කරනවායි කියන එක මේ අවස්ථාවේ ප්‍රකාශ කරන්න කැමතියි. බොහෝ දෙනෙක් අහනවා රටේ අගමැතිතුමාගෙන් කොහොමද රටේ ආර්ථික ප්‍රශ්නය විසඳන්නේ කියලා.
ඇත්ත වශයෙන්ම එතුමාට විසඳුමක් නැහැ ප්‍රශ්නය පිළිබඳව අවබෝධයක් නැහැ. ලෝකයේ සියලුම රටවල් මේ වගේ මහා ආර්ථික ප්‍රපාතයකින් ගොඩාවේ ජනතාව අතර මුදල් දීලා මූල්‍ය උත්තේජක පැකේජයන් ක්‍රියාත්මක කරලා ඒ තුලින් මුදල් සංසරණය ප්‍රගුණ කරලා ආර්ථිකය ගොඩනැගීම. ඒ දේ නොකරන එකම රට සහ ආණ්ඩුව මේ අපේ රටේ තමයි මොනවත් කරන්නේ නැහැ. මේ අතර පිළියන්තල ප්‍රදේශයේ පැවති ජන හමුවක් සඳහාද සජිත් ප්‍රේමදාස මහතා සහභාගී වුණා. අද රටට අවශ්‍ය වෙලා තිබෙන්නේ මනුෂ්‍යත්වයේ රජයන යුගයක්, සොඳුරු ආණ්ඩුවක්, ජනතාවගේ ප්‍රශ්න ඉදිරියේ විසඳුම් සපයන ආණ්ඩුවක්, ධනාත්මක පිළිතුරු ලබා දෙන රජය. නමුත් අද වෙනකොට මේ රජයට ජනතාවගේ ප්‍රශ්න ඉදිරියේ රජය අකර්මණ්‍ය වෙලා තිබේ, රජයේ අපහසුතාවයට පත් වෙලා තිබේ. මේ ආණ්ඩුව පොරොන්දු වුණා 104 සහන පොලියට සහන ණය ලබා දෙනවයි කියලා. අද වෙනකම් මහ පොළවේ ඒක යථාර්ථයක් බවට පත් වෙලා නැහැ. අනිවාර්යෙන්ම මේ ආණ්ඩුව පිහිටවල මම ජනතාව බලාපොරොත්තු වෙන 104 සහන පොලිය සහන ණය ලබා දෙන්නටයි කියන එක මම ප්‍රකාශ කරන්නේ. රට ගොඩනැගීමට හැකි එක්සත් ජාතික පක්ෂය පිළිබඳව ජනතාව විශ්වාසය තබන දෙස එක්සත් ජාතික පක්ෂ නායක හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ පිළියන්තල ප්‍රදේශයේ පැවති ජන හමුවකදී. එක්සත් ජාතික පක්ෂ නායක හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහභාගී වූ ජන හමුවක් පිළියන්තල ප්‍රදේශයේදී පැවැත්වුණා. පළමුවෙන් ආර්ථිකය හදන්නේ. මේ ආර්ථිකය නිකන් හැදෙන්නේ නැහැ. මේ අවුරුද්දේ ලෝකයේ ආර්ථිකය ඔක්කොම පල්ලෙහාට ගිහින් කොහොමද ගොඩ එන්නේ? දැන් රටවල් කරන්නේ මේ අවුරුද්දේ බර ආණ්ඩුව අරගන්නවා. දැන් අපි වාගේ රටවලට මේ බර අරගන්න බැරි නම් කියලා තියෙනවා IMF එකට අපිට උදව් කරන්න කියලා. ඉතින් අපේ වටේ තියෙන රටවල් ආධාර උපකාර අරන් තියෙනවා. අපිට හම්බ වෙලා නැහැ. මේ ප්‍රතිපත්ති වැරදි. පුදුමයි දැන් 2018 මේ රටේ පළවෙනි වතාවට ප්‍රාථමික ආයවේ අතිරික්තයක් තිබුණා. ණය ගෙවන එක හැර අනික ඔක්කොම අපිට ගෙවන්න තිබුණා. එහෙම ගිය ඇති ණය ගෙවන තත්ත්වයක් අපිට ඇති වෙන්න තිබුණා. ඕගින් 2030 වෙනකල් ණය ගෙවලා දාන්නයි බැලුවේ. දැන් එහෙම එකක් නැහැ. අපේ ආදායම අපිම අඩු කරගත්තා. ඉතින් මම බැලුවේ ඉස්සෙල්ලම අපේ ප්‍රතිපත්ති ගැන විශ්වාසයක් තියෙන. ඒ නිසායි ප්‍රතිපත්ති ගැන විශ්වාසයක් තියෙන නිසා තමයි විශේෂයෙන්ම අර ඩොලර් මිලියන 6000 අපි හොයාගන්නේ. එතනින් තමයි මේ බර ඇදගෙන යන්නේ. රැකියා නැති හැට රැකියා ලබලා. තියෙන ව්‍යාපාර ආරක්ෂා කරන්නේ. මේ හැම එකක්ම එක සැරේ සිදු වෙන්නේ නැහැ. සංචාරක ව්‍යාපාරේ මේ අවුරුද්දේ එන්නේ නැහැ. ස්පාඤ්ඤය පටන් ගත්තා. දැන් ස්පාඤ්ඤයේ කොරෝනා ඇදිලා ආපහු හඳා තමන් විගහට රටවල ආපහු යනවා. මේ අවුරුද්දේ නැහැ. එහෙනම් ආණ්ඩුව මැදිහත් වෙලා ආධාර උපකාර කරන්නේ. වත්මන් රජය දූෂිතයන් ආරක්ෂා කිරීමට කටයුතු කරන බවට ජාතික ජන බලවේගයේ ජාතික ලයිස්තු අපේක්ෂක බිමල් රත්නායක මහතා චෝදනා කර සිටිනවා. ඒ කොළඹ පැවති මාධ්‍ය හමුවකදී මේ ආණ්ඩුකරණ ක්‍රියාවලිය ඇතුලේ පේන්න තිබෙන එක ප්‍රධානම කරුණක් තමයි ජනතාවගේ ප්‍රශ්න පිළිබඳව තිබෙන බරපතල අසංවේදීකම සහ ජනතා ප්‍රශ්න සමච්චලයට ලක් කිරීමේ පැහැදිලි ස්වභාවයක් පොදුජන පෙරමුණේ නායකයන් තුලින් පැහැදිලිව පේන්න පටන් අරන් තිබෙනවා. මොකද මෑතකදී විශාල ආන්දෝලනයකට තුඩු දීලා තිබෙන කුරුණෑගල පුරාවිද්‍යා ස්ථානය විනාශ කිරීම පිළිබඳ ගැටලුවේදී ආණ්ඩුවේ නායකයන් මේ පුරාවිද්‍යා ස්ථානය විනාශ කිරීම පිළිබඳව දක්වන බරපතල අසංවේදීකම නොසලකී සහ සමච්චලයි. මේක බෝනක බාරජුරුවන්ගේද නැත්නම් වෙන කෙනෙක්ගේද කියන ප්‍රශ්නය විද්‍යාර්ථීන් විසින් සොයාගත යුතු කරුණක්. ඒ කෙසේ වුණත් මේ ප්‍රශ්නයේදී ආණ්ඩුව හැසිරෙන විදිය ගත්තොත් අපිට පේනවා සමාජයක් කම්පා වෙලා තිබෙන. එම නිසා තමන්ගේ වැරදි කරපු අපරාධකරුවාට නීතිය ක්‍රියාත්මක කරන්න නොදී මේ පුරාවිද්‍යා ස්ථානයේ දෝෂ කරපු අපරාධකරුවා රකින්න ගම පුරාවිද්‍යා පනත් සංශෝධනය කිරීම වගේ වංචනික ව්‍යාජ අසංවේදී වැඩ කිරීම අපි ඇත්තටම හෙලා දකිනවා, කනගාටු වෙනවා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කොරෝනා වෛරසයෙන් ජනතාවගේ ජීවිත බේරාගත් සේම ජනතාවගේ ජීවනෝපායද බේරාගත් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා පවසනවා. ඒ මීගම්බුව ප්‍රදේශයේ පැවති සම්මේලනයකට එක්වමින් අපේ ජනාධිපතිතුමා අපේ රටේ ජනතාව කොරෝනා වෛරස වලින් ජීවිතේ ඉතරද බේරගත්තේ නැහැ. එතුමා මේ රටේ ජනතාවගේ ජීවිතය බේරගන්න ගමන් ජනතාවගේ ජීවනෝපාය බේරගත්තයි කියන එක අපි ආඩම්බරෙන් කියනවා. අද හැම කෙනෙක්ගේම ජීවනෝපාය කරන්න අවස්ථාව. මුලින්ම කෘෂිකර්මයට ඉඩ දුන්නා, ඊට පස්සේ වැවිලි ශේෂ්ඨට ඉඩ දුන්නා, ධීවර ශේෂ්ඨට ඉඩ දුන්නා, කර්මාන්ත ක්‍රමයෙන් ඇරියා, දැන් හෝටලුත් එක එක ඇරෙනවා. අපිට මේ බලය පැහැදිලිව දුන්නොත් ජනාධිපතිතුමා පැහැදිලිව සාධික දීලා දෙනවා. මේ රටේ සියලු ජනතාවගේ හැම කෙනෙක්ගේම ජීවනෝපාය
ස්ථීරව ඉහළටම ගෙනියලා හොඳ ආදායම් මාර්ගයක් ලබා දෙනවා කියන සාධක අපි දෙනවා. වර්තමානයේ රටේ පවතින තත්ත්වයත් සමග ආර්ථිකය කළමනාකරණය කර ගැනීමට වත්මන් රජයට නොහැකි බව සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක සුජීව සේනසිංහ මහතා පවසනවා. එකොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වමින් මේ වෙනකොට මම හිතන්නේ ආණ්ඩුවට විශේෂයෙන්ම ජනාධිපතිවරයාට රටේ ආර්ථික කළමනාකරණය වගේම අනෙකුත් දෑ සම්බන්ධයෙන් ප්‍රශ්න ගණනාවක් මතුවලා තියෙනවා. ඒ වගේම මේ ප්‍රශ්න වලට පිළිතුරු නම් ලැබෙන පාටක් පේන්නේ නැහැ. ජනතාව එන්න එන්නම දරිද්‍රතාවයෙන් තාමත් අමාරු ජීවිත ගත කරන පිරිසක් බවට පත් වෙලා ඒ වගේම පාලන මිල පාලනය කරගන්න බැරි ජනාධිපතිවරයා. එතකොට මේ තියෙන තත්ත්වය බැලුවාම ඔබතුමාට තේරෙනවා මේ කොරෝනා තත්ත්වය කොච්චර බරපතලද කියලා. කොරෝනා නැත්තම් එහෙමනම් අනිවාර්යයෙන්ම දළදා පෙරහැර පවත්ව ගන්න මේ මැතිවරණය පවත්වන්න හොඳයි. මේ රටේ තියෙන වාතාවරණය දළදා පැහැරට ඒ සෞඛ්‍ය වාතාවරණය නුසුසුයි සම්පූර්ණයෙන්. ඒතර මොකද්ද මේ දෙබිඩි පිළිවෙත? දැන් මේ ආණ්ඩුවේ MCC ගිවිසුම මේ දුන්න පොරොන්දු ඔක්කොම ආපහු කරනවා. MCC ගිවිසුම අත්සන් කරන එක අත්සන් කරනවා. මම ඕන අභියෝගයක් ඉදිරිපත් කරනවා. එත් සමගින් අපගේ උදෑසන ප්‍රවෘත්ති විකාශය මින් නිමාවටපත් වෙනවා. ජලිතම වෙමු මධ්‍යාහන ප්‍රවෘත්ති විකාශයත් සමගින්. ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.